ආදරය කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක ඔබට හරියටම තේරේවි මේ කතාව අවසන් වෙනකල්ම නැරඹුවට පස්සේ. බ්‍රැඩ් හා ලීස් කියන්නේ ළඟදි විවාහ වීමට බලාපොරොත්තුවෙන් හිටපු ඉතාමත් ආදරණීය පෙම්වතුන් යෝලක්. තම විවාහය ගැන සිහින දකිමින් සිටින අතරවාරයේ ඔවුන්ට නොසිතූ විරු අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීමට සිදු වුණා. විවාහයට මාස 3කට පමණ පෙර ලීසා තම පවුලේ අය සමග ට්‍රක් රථයක ගමන් කරමින් සිටින අතරතුර ට්‍රක් රථයේ ඉදිරිපස රෝදය පුපුරා ගොස් වාහනේ මාර්ගයේ අයිනේ වූ ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා. මෙම වාහනේ බ්‍රැඩ්ද ගමන් කර තිබූ අතර ඔහුට හා අනෙක් සියලු දෙනාට සුළු තුවාල පමණක් සිදු වූ නමුත් ලීසාගේ දෙපා වලට දැඩි හානි සිදු වුණා. වෛද්‍යවරු පවසා තිබුණා ඇගේ දෙපා පැරලයිස් තත්ත්වයට පත්ව ඇති බවත් ඉන්නෙන් පහළ අඩපණ වී ඇති බවත්. මේත් සමග අලංකාර මනාලියක් වීමේ සිහිනය ලීසාගේ සිතින් බොඳව ගියා අතර ඇයව මනාලියක් ලෙස දැකීමේ ආශාව ගැන මැවූ සිහිනයද බ්‍රැඩ්ගේ සිතින් බොඳව ගියා. රෝද පුඩුවකට සීමා වූ ඇගේ ජීවිතයට ඇය ප්‍රියකරන කඳු තරණය වැනි බොහෝ දෑවලට සීමා පැනවුණා. කෙසේ වෙතත් ඇයව අත නොහැරි බ්‍රැඩ් එම තත්ත්වයෙන්ම ලීසාව විවාහ කරගත්තා. තම ජීවිතයට බොහෝ දෑ අහිමිව තිබියදීත් තමා සතුටින් ඉන්න බව ඇඟවීමට ලීසා කෙතරම් උත්සාහ කරත් ඇය ඉන්නේ කලකිරීමෙන් බව බ්‍රැඩ් තේරුම් ගත්තා. ඒ නිසාම බ්‍රැඩ්ට උවමනා වුණා තම බිරිඳගේ සතුට වෙනුවෙන් යමක් කරන්නට. ඒ අනුව කිසිදු විශ්වවිද්‍යාල උපාධියක් හෝ ඉංජිනේරුමය පසුබිමක් නොමැතිව ඔහු තම බිරිඳව නැගිටුවීමට මගක් කල්පනා කරා. මාස ගණනාවක වෑයමකින් අනතුරුව බ්‍රැඩ් සාමාන්‍ය රෝද පුටුවකට එහා ගිය තාක්ෂණයෙන් ඉතාමත් ඉහළ රෝද පුටුවක් තම බිරිඳ වෙනුවෙන් සකසා දීමට තරම් සාර්ථක වුණා. ටෑන්ක් චයා නමින් හඳුන්වන මෙම රෝදපුටු විශේෂය ඕනෑම බිම් මට්ටමක සාර්ථක ලෙස ගමන් කළ හැකි, ඕනෑම බාධකයකදී පහසුවෙන්ම හැසිරවිය හැකි රෝදපුටු විශේෂයක්. මෙම රෝදපුටුව නිසා ලීසාට හැඟුණා ඇය ආයෙමත් පවුලෙම අයෙක් කියලා. ඒ වගේම තම දරුවන් 5 දෙනා සමග එලි මහනේ ඍෂිසේ විනෝද වීමට දැන් ඇයට පුළුවන්. මෙවන් රෝදපුටුවක් වෙළඳපොළ හිට් ඩොලර් 12,000 15,000 අතර මිලක් ගන්නා අතර එය රුපියල් වලින් ගත් කල 2,55,00,000 පමණ වෙනවා. ඉතින් ඒ අතින් බලනකොට අවංක ආදරයකට කරන්න බැරි දෙයක් මේ ලෝකෙ නැති තරම්.